අර මිනිහා මොන මිනිහද? උඹ මිනිහා කෙනා අර පෙන්ද? කාටද බොණ්ඩිය උඹ කතා කරන්නේ? ඉඳා. තියාගනින් මේ මල දානේ. ඌ හිතන්නේ මම සල්ලි වලට ගන්නනේ. මොනවද ඔය කියවන්නේ? කවුද උඹට මේ සල්ලි දුන්නේ? සල්ලි දුන්නේද? සල්ලි දුන්නු උඹ මිනිහා. එහෙම නැත්තම් මගේ බාප්පා කියන එක හතේ මගේ තාත්තා කියන එක සල්ලි වෙලා. මම සල්ලි වලට ගන්න. ඒ තේරුනේ නැත්තම් ඔබ කලින් මිනිහා දැන් මිනිහා හතේ සල්ලි වෙලා. මම හිතන් ඉන්නවා නම් මාව සල්ලි වලට ගන්න ඒවා හඳේ. රතපත් වගේ ස්ටේජ් ගානේ නැග්ගේ සල්ලි හොන නෙමේ ගෑණි. වසන්ත කියන එකකින් පලි ගන්න. මල් පහන් තියලා බාර වෙන හැටි බඩේ ඉන්න එක ආරක්ෂා කරලා දෙන්න කියලා වෙන්න ඇති. මට කියපන්. අම්මිට එහෙම කරන්න පුළුවන්ද? එකෙක් බඩට ආපුවම ඒකව නැති කරගන්න හැම දෙයක්ම කරලා අනිත් එකා බඩට ආපුවම ඌ ආරක්ෂා කරන්න කියලා මල් පහන් පූජා කරන එකද අම්මා කියන එක තේරුම? දෙකින් විතර. එදා ජාලිට අහුණාද? නෑ. එදා මාමා ඩික්මන් නිඳ ගියා. ඒ අතරේ මං හොරෙන්ම පැනගත්තා. කාන්ති එක දන්නෙත් නෑ මං එදා එනවා කියලා. ඊට පස්සේ විකාරද උයි? මං කීයක් කරේ හොයාගන්න නැද්ද? දැන් කොහොමද යන්නේ? ඔයි, ඔයි දුවන්නේ ඔයි. ෂික්. නක් පිස්සුවද මන් දන්නේ මේ. අමරේගේ බයිසිකලේ මඩුවස් තිබ්බේ. ඉතින් මේ බයිසිකල් කට්ට තමයි නැරකම්. ඉතින් මොරේට තියෙන්නේ වික්‍රමයාගේ පරණ කාරයක් ගන්න. මට කෙසේදත් දැන් වික්‍රමයාට නම් අලුත් කාරයක් ගන්න හිත ගිහිලා තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? මේ ගෙයිඩමයිලු. ගෙයිඩමයි. තන්නාව බක්. තන්නාව වෙන මොකක්ද? අයියා මොකද කිව්වේ ඉතින්? වෙන මොනවා කියන්නද? මං ගැලිම ගිහ මට තියෙන මෙච්චරයි කූරු ගහන්න එපා මේකට කියලා. ෂා. දැන් ඔය තියෙන ඊමෙට වින්කලට ගිහලා ඔයිල් ටිකක් දාගත්තා මරි. හවසට එනකොට ඉඳි කට්ටුකේ නූල් බෝලකේ වරන් යන්නේ. ඒ මොකටද?
ඊයේ රෑ කරපු වීරක්‍රියා. ඊයේ හොදපු ගම තාම තෙතයි. ඒකයි මික මහ ගන්න හැදුවේ. ඇයි කුත්න මේ ග්‍රවුන්් එක කොච්චර නම් දුවන්න නැද්ද නේද? මයනු යන් මාත් ගෙදර යන්න. ෆ්‍රෙෂ් ග්ලෝ එකක් හෙව්වා මං නොන් ඔයිලි ඒත් පොන්ස් ලයි මොයිස්චරයිස නිසා හැමදේම හරි. ලයිෆ් බොයි ශැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අද පළාත් අරගෙන ප්‍රැක්ටිස් තිබුණා. කවුද මීටර් සිය දුවන්නේ? රෝෂිනි. යා දින. වාහිද යනවා වානේ දිනන්න. මං හිටියත් එයා දින. වාට කොහේරි වැරදුනා. ඒක පටන් ගන්නම් වැරදි. මට සමා වෙන්න ආශා. ආ ගියාට පස්සේ තමයි මට ආව තේරුනේ. වා වැරදි නෑ වත්සල. ඔයා මාව දැක්ක තනියම නේ. වාගේ යාළු ගුරුවරු වාගේ තාත්තලා ගමේ උන්ගේ ඇස් දෙකෙන් ඔයා මාව දැක්කේ. තාත්තේ දකින්න නැතිව ඇති. මං හින්ද වාගෑව මගේ අරගන්න එපා. මෙච්චර තියෙන එකේ එකක් කපවා ගත්තට මොකද? එකාතකට මේ කුරුවත්තන කෙල්ලෙක්ින්ද මම උඩ උරගම් කරන්නේ? මෙලාකට පැනලා ගිල්ලද කවුද දන්නේ? ඊදැ මාළුකුට දැඟලුවට වෙන්න ඕන සිරම් වෙලා ඇතිනේ. මම්මා මෝඩේ.
අපි පාර ඉන්නේ. අපිට තව මොනවා වෙන්නද සඳ? මම හැමදේම දන්නවා. මොනවද දන්නේ සඳ? නොදන්න ගොඩක් දේවල් වුණා. අපි මේ කතා කරන එක ඔයාලට හොඳ නැහැ. අපි කාන්තිකල ගෙදර යමුද? ඔයා එහෙ යන්න එපා. චූටි මාමා දවල් වැඩ ඇදිනේ. ඔයා එකත් දන්නවද? ඔයා දන්නට ඔයා දිවල් මම දන්නවා. හැමදේම නෑ වෙන්න තිබුණ දේවල්. දරුව මහ පෞගාරිය සනු අඩන්න පු කවුරුවර එයි ඔයාම කොයි දයන්නේ ක්ලීනික් එකට තනියම හඩන්න එපා. මේ හැමදේම විසඳි. දැන් ඔය යන්නකො. මං අයිමත් වෙන්න මත කතා කරන්න. එපා සඳු. ඔයා එන්න එපා. පුළුවන් නම් ඇවිත් අම්මව බලලා යන්න. ලීව ආයුෂ් කරාබු නැටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට අපේ ලයිෆ් බෝයි දැන් ලයිෆ් බෝයි ඔලිව් වෙලා කැටයක් රුපියල් 53කට ආ මංජු සඳුනා මොකෝ මේ ට වැඩේ ලාබයි ඒ කොඳයි නේබ බොමුකද මේ කරන්න උදේන්දර වැඩක් කිව්වා අම්බුන්න ඇබ මාත් උදේන්දර එක එක වැඩට එව්වා මට අම්බුනෙත් නෑ හොඳ වෙලාවට ගැපුයි නැත්තම් හුරු කපනවා මේ මාත් අනියම් වැඩ මට පොඩි සපෝට් ඇද්දිබ ලොකු දෙයබ්බා මම බට ගානකුත් දෙන්න යදිදින් කෙසල් කනක් දෙන්න බැරි නෝනට කියින් දෙන්න මේ දවස්වල ඉන්නේ එක එකව කණ්ඩි හිතලා ඇතිනේ පරයන්
එකම කුණෙක් කෑවයි කියලා ඔක්කොම මකුණ ටික මරන්න ඕනේ නෑනේ. කොයි මකුණත් එකයි. උඹ බලන්න වෙලාව ආපුවම ලේටි කුරම්බෝයි. ඌ මොකටද හේරින් ගන්න? යන්තරයක් දාන්න කියන. බෞතේ කතා කරාද? චාන්දිනී කිව්. තමුන්ට දුක් වෙන්න වෙන්නේ ඒ කිව ආශ්‍රය කළා. ඒක මගේ බඩට ආපු දවසින් නම් මං ඒකට වෛර කරා තමයි. දැන්